තම අද දවස උදාවනේ මේරටේ ජනතාවට එක්තරා සුභ ආරංචයක් සමඟ ඒ තමයි අමාත්‍ය මණ්ඩලය සියල්ලාවීම අග්‍රමාත්‍යවරයට බාරදුනාාය කියන ඒ ප්‍රෞෘත්තියත් එක්ක හැබැයි අපි මේවයින් සතුතු වෙන වගේම උද්දාම විය යුතු නෑ පළමු කියන්න ඕනේ මේ ජයග්‍රහණය කිසිම දේශපාලන පක්ෂයකට සංවිධානයකට නෙවේ යායුත්තේ මේ රටේ පුදුමහා ජනතාවටයි. මොකද රට පුදු හ නතාව කිසිම දේශපාලන බේදයකින් තොරව සංවිධානය වෙලා කුඩා අතදරවාගේන්න වැඩිහිටි මහල් අදක්වත් තමන්ගේ ජීවිත වෙනුවෙන්. ඇදිිරනීතිය නොතකා, පොලිස් පහරදීම් නොතකා කඳුළු ගෑස් නොතක Cඩ කඩා පැනීම් නොතකා සමාජ මාධ්‍යදාලා හරහා කර නියමයි ජනතා නැගිටීම ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ප්‍රතිඵලය ලැබුණ. හැබැයි කිසිවෙක් මේෙන් උද්දාමයයට පත්වයුතු නැහැ නැවතවතාක් ම එක කියනව මොකද. හිදරා පක්ෂ මහත්තවයට ඉල්ලසීම බාරදුන්නයි කියලා එක නීත්‍යයන කූල වෙන්නේ නෑ ල්ලා අස්වෙන්ඩෝනේ ගොලන්ගේ පත්වම් බලධදරයාවෙච්ච ජනාධපතිවරයට ඒ ඉල්ලීම ඉදිරිපත් කිරීම එක පලවෙනිදේ. දෙම නිහා වැදගත් කාරණය තමයි මේ විරෝධය එල් වෙලා තිබුණ අමාත්‍ය මන්ඩලේටත් වඩා ගොටබේ රජපක්ෂ ජනාධීපතිවරයටත් ඒ වගේම රාජපක්ෂ පවුලට. ඒ නිසා ගොටබේ රජපක්ෂ ජනාධපටවරයටත් රාජපක්ෂවල්ලට. මේන් එලවා දමන තුරු බලයෙන් එලවා දමන තුරු මෙය නොනවතින අරගලයක් විය යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම මේ උද්ඝෝෂණය කළ ජනතාවට, පෝලිංවල මියගිය ජනතාවට ගැස් පිපිරීමලින් මියගිය ජනතාවට පසුගගේ කාලේ අපපාදුක් පිඳපු ජනතාවට. මේ සියලු දෙනාටම යුක්තිය ඉටුවීමට නම්. ඒවගේම මේ රටේ උපනූපන් ජනතාව ප්‍රකෝටිගානක් විදේශවලට උගස් කරලා. ඒ ධනය කොල්ලකාගෙන ගිය. රාජපක්ෂ පවුලේ ජවාරංකාරේට අනි වාර්යෙන්ම බලයෙන් පහකිරීම සිද්ධ වේ යුතුමයි ඒ ජනතාවට ඒ මතු පරම්පරාවට යුක්තිය ඉටවීමට නම්. ඒ වගේ අපි මතක් කරණ ඕෝනේ එදා අපි මේ හඬ නැගු හම දෙදස් දාහතරේදි ම ආලපාලු ආර්ිකය නැති කෘතිය ලියල රාජපක්ෂලාගේ ගල්ලංගුරු බලාගාරය ගල්ලංගුරු ගෙන්නීමේයිඉද සිදු කරන ලද මහා වංචා රාජ පක්ෂවලේ ද දරුවන් ඇැතුු සියලුමදෙන. අධිවේගේ මාර්ග වරාය ගුවන්තරපොළවල් හරහා සිදුකරපු දැවන්ත ජවාරමඒවගේම මේ රටින් ඩොලර් බිලියන දහනමයක් රාජපක්ෂ යුගයේදී නීති විරෝධීව විදේශවලට ගලායා මේ ප්‍රවෘති අපි ඉදිරිපත් කළ හම අපුව දේශද්‍රෝහි කළ. මෙරට ඇතැම් පුජ්ජඒවගේම ගිහි පිරිස් එකතු වෙලා අපව දේශද්‍රෝහිී කරන්න ඇතැම් ජඩ මාධ්‍යය ඉදිරිපත් වෙලා කටයුතු කළ. මාධ්‍ය සදර්ශන පැවනා මාධ්‍ය බුබුලු පැවතුනා මාධ්‍ය බුගුලු රහා රටේ ජාතිය මේ සියල්ල බේරාගත්ත වීරවරීන්ට අපහාස කරන්න අවමාන කරන්න හිරේ දාන්න ඒවගේම විදේශ රටවලට ගෙනෙහිල්ලා විදුලිපුටේ වාඩි කරන්නේ අනවාය කියන ව්‍යාජ මතයක් රණවිරුවන්ට මවාවෙලා කරගෙන ගිය. අදේ සියල්ලන්ට ම අවබෝධ වෙනවා ඇති. අවුරුදු හකට පස්සේ දැන් ඇත්තටම රාජ පක්සල කියන්නේ හොර නඩයක් මිසක්. වැදගත් දේශපාලන ක්‍රියාවලියක රට ආදරයේ දේශපාලන ක්‍රියාවලික දේශ ප්‍රේමීත්වය එක රණ විරුවන් වෙනුවෙන් හෝ රට වෙනුවෙන් කරපු පිරිසක් නොවෙන බව. ඒ බව ඔවුන්ට චන්දේදීපු පිරිසටත් සියලුමත්තන්ටත් දැන් වැටිහිකුස් හමරයි. එක නිසා එදාප කර අලගරය දැන් තවදුරටත් අපට චන්දය නොදුන් ජනතාවතරය යුක්්ටි යුක්ත වෙලා තිබෙන බව ඉතාම පැහැණ. ඒ වගේම. මේ අවස්ථාව කරගණ්ඩෝනය අපි මේ රටේ සාමාන්‍ය ජනතාව දේශපානය ොරෝ ීවිතිය නැගී හිටීමේ ප්‍රතිඵලයක් හැටිට මේ රටක කුසලතාවාදය අවථාව ීම මේකට විසඳුව නෙවෙයි. ැ අපි තවදුරටත් මේ පවුල්වාදී දේශපාලනය තාත්තගෙන් පුතාට අම්මගෙන් දුවට ගලා එන මේ දේශපාලනය වෙනුවට කුසලතාවාදය. මත පදනම්බච් දශපාලනයකට මේ රටේ ජනතාව ඉල්ලන්න ඒ ක්‍රියාමාර්ගය ගත යුතු. එනිසා මේ අරගලය නොනවති අර්ගලක්ෂේ ඉදිරියට ගෙනන්න කළ අපි ජනතාවගෙන් ඉල්ලනවා. විශේෂයෙන් මේ නීතිීකඥ ප්‍රජාවට අපේ ගෞරවය හිවේවා තා බීතව මේ රටේ අවිනීතියට එරහිවනැගී සිටීම ගැන ඒ වගේම ආරක්ෂකංශ වලට අපි බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරන්න කැමති. නොයක් ආකාරයේ සිදුවම් පසුගිය කාලෙ කලා අර කූම්ියෝ ටෙලිනාටේ වගේ. ිරිස සිසරගයාට පස්සේ මරිහණේ බස්ගිනි ගත්ත ජීප්්‍යිය නිගත්තා ඒවාට සම්බන්ධ වෙච්ච පිරි කිසිවෙක් අත්තරං ගොඩ ගත්ති නෑ. ඒවගේම ඒ පදනම් කරගෙන රටපුරා හදිසි නීතිය ඇඳර්නීතිය පැනෙව්වා ඊළඟට මාධ්‍ය පාලනය කිරීම සඳහා. සමාජ මමාධ්‍ය පාලනය කිරීම සඳහා ඉන්දියන් හමුදා ගොඩ බැස්සාය කියලා වාර්තාවක් ඇති කළ ඒ වාර්තාව කරපු කිසිකෙනෙක් මේ වනතක් අතරං ගොඩගත්නෑ හැයි ගෝගෝටා කියලා පේස් බුක් කඩවල ව්‍යාපෘතිර යවන. හිල්ල අත්තරං ගෝඩ ගන්න ඇතැම් D නිෝධහරීට හැකිවුණා. මේ සියල්ලම නාට්ටි වලින් බලය පවත්වාගෙන අන්ධරන්න උත්සාහය. මන්දරාජ පක්ෂ මහත්මයගේ මනසසාිදන්න අපිටේක හොඳින් කියවන්න පුළුවන් ඔවවිතන්නේ මේ ක්‍රමයෙන් බැහලයයි. ඉන්දියන් සල්ලි වලින් තෙල්ටික් හම විදිරිි කපාද අඩුනා මේක බැහලයයි. නැවතත් තමන්ටත් තමන්ගේ පවුලටත්. මේක තමන්ගේ අතමිට සවිකරගන්න පුළුවන් කියන හැඟීම තමයි ඔහුට තියෙන්ඒවගේ මතකතියාගන එදාාපි හොරු කියල කිව්වා හම ඒවත් දේශපාලන පලිගැනීම් කියල කිව්වා එහම පලිගැනීම් කියල කියපු ප්‍රධාන චරිතයක් තමයි ජලය වික්‍රම සූරය මයිදරජක්ෂ මහත්මගේ ඥාති සහෝදරය ඔහු අප රෙහි පල ේරත් කොමිුමදිරයට කියලා ජනාතපති කොසමිදිර කිය කිවවා මගේ අතින් කිසිම හොරකම වන්නෑ මමට ස්බාපාද කවුණේ මගගේ රාජක්‍ පල්ලර තිිච ඥාතත්වය මේ දශපාලන පිගනීමක් කිය. ඒ අනුව ඒ උපාලියබේරත්න කොමිසම මායතුළු තවත් විශාල පිරිසගේ ප්‍රජා අයිතිය අහිමි කර යුතුයි කියලා යෝජනාවක් ඉදිරිපත් කලා. අද ඒ යෝජනාව මට පදනක් වෙ, ප්‍රියන්ත ජවර්ධන විිනිසරගේ මලිකත්වය තවත් පරීක්ෂණයක් කරගෙනවා. හැබැයි නීතිය ක්‍රාත්මකොයි රටක් පෙච්ච මරිකාක්ෂක් ජනපදදි දැන් ඒ ජාලිය වික්‍රමසූරිය තමන් දොල ලක්ෂ දෙකහ මාරක් හොරකං කළ බව පිළි අරන්තියනවා. මේක තමයි ඇත්ත එදා අපි නගපු චෝදනා එකක්කත්. බොරු ෙවෙයි එව ඇත්ත ඒවගේම තවත් අතිවිශාල චෝදනා ප්‍රමාණයක් විභාග කරවීමට, ඒවකට හිටපු පාලනය කටයුතු කලේ නති බවත් කනගාටෙන් කියනනේ ජනමතේටේෙර. නිසා මේ රට කොල්ලකාලා අපි පෝලිංවල තියල රට විදිලයේ ඇතුළු අනිු අත්‍යාවශ්‍ය සේවානැතුූ අපි අඳදුරේතියල තියෙන්නේ රට කොල්ලකාපු මේ රජ පපක්ෂලගේ කොල්ලකාර පියෙවර නිසයි. අ නොනවතින් අරගලයක්ක්ල සිදිරියට ගෙනියයන්න කියලා පඉල්ලා හිටනවා ඒවගේම සුශේෂී වගේකීම පාලිමේන්තුවට පැවරෙනවා ්‍යවස්ථාවට අනු රජ්‍ය ූල්ලේ තියෙන්නේ පාලිමේන්තුවේ රජක්ෂ පවුල පමණක් නෙවෙයි ඔුන්ගේ ජමිතුරු ජාරංකාර පැලැන්තියත්. ඔවුන්ට මේ වංචාවන්ට හවුල්ලු නිලදහදී පැන්තියත් මේ සියල්ලුවම වෙනුවට කුසලතා පූර්ණ පරපුරකට රට බාර දෙන යුගයටයාමට අපි මේ අරගලය භාවිතා කළයුතුයි. එනිසා මෙතනින් මේ නොනැවති සුබදිනේ. ලත් අරගයට නොනවති අරගයට, රාජපක්ෂවරු ජනාධිපති අගමැති ගෙදර යනතෙක්. ඒවාගේම ඔවුන් විසින් කොල්ලකන ධනය නැවතේරට ගැනල්ලමරට යුක්තේට වනතෙක් ඒ අරගල ඉදිරියට ගෙනයන්නේ කියෙලා පක්ෂ පාට ේදෙන්න්තුර සියල්ම ජනතාවගේෙන් පිල්ලා.